තෙරුවන් අවසරයත්තේ හාමුදුරුවනේ මතන හාමු දෙනමක් පිතර ඉන්නවා මහත්තය අයිබෝවන් අයිබෝවන් මේ මං ඔබතරගෙන එන තුමේ කණ්ඩෑම අපේමට හතරසර සංවාධී ගුණක සිරතුමත් මේ කණ්ඩෑමත් එල්ලස්ස වගේම ඔළුවේ මසිල් සිත්තුර ගමකොටන මේ ඒක පැහැකන් කරන්නබල දිගටම යෙදෙන කණ්ඩෑමක් සෑන වැඩ ඔත්ස කරන කණ්ඩෑමක් විසිරිච්ච කට්ටියක් මම ගුප්ප කරක් කියන්නේ ආරම්භ කරලා පස්සේ පස්සේ දුන්නේ ඔයගොල්ලෝ කැදේ පායෝ ඔයගොල්ලෝ තමයි මේක ඉගෙන ගන්න ඕනේ මේ ප්‍රශ්න අහන්න මම මූලික ආරම්භයේ උත්තර ගන්න චාප මහත්ය මිහත ඔයගොල්ලෝ ගෙනියන වරපෘත් වෙනවා මම මෙහෙම කිව්වොත් අපිට සංවාදයක් අවශ්‍යයි සංවාදයක් තිබුණා නම් මේ පසුගිය සිදුවීම්තර සිදුවීම් වල තුමක් වෙන්න තිබ්බද අරගලේ ඇත්තරම අපේ වල තාමත් මේගොල්ලෝ හිතලා සොල්මා කරන්න මේක අරගලේ අපි මේ ජනතාව තුන් පෑන කිත් අරගලයක් කියන්නේ මේ අපි දකින දේ ඇත්තමද ඔබ සුදුසු තැනකින් පටන් ගන්න මම මූලික ආරම්භයක් ලෙස පටන් කරන්න අපි සංවාද ආරම්භ කරමු ආයිබෝන් හැමෝටම ස්වාමින් වහන්ස ඔබ වහන්සේවත් ගෞරවයෙන් පිළිගන්නවා අපි එක දිගට මේ සංවාදයේ ගොඩනගමින් ඉන්නවා ලසන්තව හම්බ වෙන්නේ අහම්බෙන් හොඳ මුණගැහිමක් කියලා හිතනවා දැන් ලසන්තගේ ප්‍රශ්නෙට නැත්නම් මේ යෝජනාවට අදාළව කිව්වොත් ඔබ වහන්සේලත් දන්නව ඔබත් දන්නවා මේ අරගලය කියලා ඔබ කියවන දේ බොහෝ දෙනෙක් මතු පිටින් අල්ලන දේ ඇත්තක් නෙවෙයි එය කුමන්ත්‍රණයක් ශ්‍රී ලාංකේය රාජ්‍යයට එරෙහිව චීනය ඇමරිකාව ඉන්දියාව එකට එකතු වෙලා කරන ඒකාබද්ධ මෙහෙයුමක් මේ මොහොතේ ඒ මෙහෙයුමට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔහුගේ පිල සජිත් ප්‍රේමදාස ඇතුළු ඔහුගේ පිල අනුර කුමාර දිසානායක ඇතුළු ඔහුගේ පිල පාටලි චම්පික රණවක ඇතුළු ඔහුගේ පිල කුමා ගුණරත්නම් වෙනම පාර්ලිමේන්තුවෙන් පිට ඔහුගේ පිල ඊටම සම්බන්ධයි අන්තර් විශ්වවිද්‍යාලීය බලමණ්ඩලයේ අන්තර් විශ්වවිද්‍යාලයේ භික්ෂු බලමණ්ඩලයේ හැම කණ්ඩායමක්ම සහ රාජ්‍ය නොවන සංවිධාන විශාල ප්‍රමාණයක් අපි දන්න නොදන්න තිරේ පිටිපස්සෙත් තියෙනවා ඊට අමතරව දෙමළ මුස්ලිම් බෙදුම්වාදීන් සහ අන්තවාදීන් කල්ලි සහ සර්වාගමික නිරාගමික වශයෙන් පෙනිහිටින ආගමික කල්ලි බෝනගේන් දක්පාවන ඒ ප්‍රසිද්ධි කතා කරන්න පුළුවන් කල්ලි ඊළඟට ගංජා අයිස් දක්පාවන විවිධ මද්‍රව්‍ය පාවිච්චි කරන කණ්ඩායම් ඊළඟට ඔය ලිංගිකත්වයට අදාළව සමරිසි කියන සංකල්පයත් එක්කම ඔබ වහන්සේලාට පේන ඔබට පේනවා දැන් ඔය ජවීපේ වේදිකාවල එක දිගටම මේ කතා කරනවා සමලිංගණයට අදාළ කණ්ඩායම්වල නායකයෝ මෙතෙක්කල් ජවීපේ වේදිකාවේ එහෙමයි හිටියේ නෑ ඒ කියන්නේ 71 80 89 කවදාවත් එහෙම තත්වයක් තිබුණේ නෑ ලිංගිකත්වයේ පුද්ගලික තත්වයක් එය ප්‍රසිද්ධ වේදිකාවට ගෙනල්ලා තොරම්බල් කරලා නෑ එවැනි ලිංගිකත්වයට අදාළ කණ්ඩායම් වෙනම වැඩ කරනවා පාතාලය මැර කල්ලි වෙන වෙනම ඒ අනුව ඒ සියල්ල පාවිච්චි කරලා අපේ රට අරාජික කරලා අරාජික කරනවා කියන්නේ රාජ්‍ය බිඳිනවා කියන එක. ඒ තත්ත්වය නිර්මාණය කළ අපේ පොලෝ ගන්න හදන්නේ. පොලෝ කිව්වහම එක ඉඩමක් නෙමෙයි සමස්ත ශ්‍රී ලංකාවෙම පොලෝ. ඒ සිටියම් ගත කරලා තියෙනවා. MCC කියන්නේ ඒ ව්‍යාපෘතියට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් යුද්ධය අවසන් වෙනකොටම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව 2009 දෙසැම්බර් වෙනකොට මේ සියල්ල සැලසුම් කෙරුවා. මේ තවදුරටත් අර අපි නොදන්න ඔය සමහරු කියන්නේ හැම එකටම කුමන්ත්‍රණ කියනවා එහෙම එකක් නෙවෙයි. නිශ්චිත ලිය කියවිලි වාර්තා සහ ප්‍රසිද්ධ කතා මැද්දෙමක කියන්නේ මේ ඉඩම් කොල්ලේට අදාළ සැලැස්ම පාටලි චම්පික රණවක අතිවිශේෂ ගැසට් පත්‍රයකින් අනුමත කරගෙන තියෙන්නේ 2019. වෙන නමක් තියෙන ජාතික භෞතික සැලැස්ම. එකම පොතට වෙන කවරයක් දාලා ඔහුට දෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ ඊළඟට රනිල්ගෙන් ගිලිහෙන යෂ්ටිය සමහර විට පාටලි චම්පික රණවකටද සජිත් ප්‍රේමදාසටද අනුර කුමාර දිසානායකටද රංජන් රාමනායකටද ඔහුව හිරෙන්ගේ නේ සඳහා අනිවාර්යෙන්ම එතකොට හිරිය දැම්මෙත් ඒ සඳහා ඒ වෙනම කතා කරන්න ඕන එක කෙටියෙන් මේ සියල්ල මහා කුමන්ත්‍රණයකට අදාළයි මේ සිදුවීම් පෙළම රංගනයක් අත්අඩංගුවට ගැනීම මර්ධනය කියලා ඊට විරුද්ධව කෑ ගහන වෙනම ක්‍රීඩාවක් යනවනේ පේනවනේ දැන් නුගේගොඩ තිබ්බේ දවස් දෙකකට කලින් නෑ එක දවසකට කලින් ඒ සියල්ලම රංගනයක් මේ මොහොතට අදාළව රනිල් හොඳටම දන්නවා ගෝටත් හොඳටම දන්නවා ඔවුන්ව නටවන think tanks කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ
වෙනම හිතන කණ්ඩායම් හදලා තියෙනවා ඇමරිකාව ඉන්දියාව එකට වැඩ කරනවයි සඳහා චීනේ වෙනම think tanks කියලා අපි කියන්නේ නිල වශයෙන්ම Pathfinder Foundation කියලා ආයතනයක් තියෙනවා මිලින්ද මොරගොඩ තමයි ප්‍රධානියා ඔහු ඉන්දියානු මහ කොමසාරිස්වරය කරලා යවන්නේ මේ වැඩේට මිලින්ද මොරගොඩ කියන්නේ මේ රටේ ස්වාමින් වහන්සේලා ගුණාටම අන්දපු ඒ කියන්නේ මේ වචනේ කිව්වට ඔබ වහන්සේලා තරහ වෙන්න එපා අමනාප වෙන්න එපා ඒ කියන්නේ ගුණාටම අන්දපු මේ එක තරව්කාරයෙක් මිලින්ද මොරගොඩට පුළුවන් මේ රටේ ස්වාමින් වහන්සේලාව එක පේලියට කොළඹට ගෙන්නන්න ඕන සාමාන්‍යයෙන් මං හිතනවා මේ දහස් ගණනක බලයක් තියෙනවා ස්වාමින් වහන්සේලාගේ ඒ ස්වාමින් වහන්සේලාට මිලින්දගේ නම කිව්වහම මේ මේ පුදුමාකාර සතුටක් දැනෙනවා විරුද්ධ වචනයක් කිව්වොත් අපට ගහන එන මට්ටමක් තියෙන්නේ ඒ තරම් මේක භයානකයි ඉතින් මේ කුමන්ත්‍රණකාරී වටපිටාව තමයි ඔබ මේ ඔබ වහන්සේලා මං හිතන්නේ ඇච්චර මෝඩ ඇති කියලා කෙනෙකුට මතු පිටින් පේන අරගලේ ඕක තමයි දැන් අපි සාකච්ඡාවක ඉදිරියට යමු ප්‍රශ්න යෝජනා චෝදනා විග්‍රහයන් ඕන එකකට විවෘතයි මොකද හිතන්නේ ලසන්ත කවුද කතා කරන්නේ අදහස් දක්වන්නේ පරිස්සමට ඔබ පටන් ගන්න මොකද මේ මම කතා වගේ දැනුමයි බෙදෙන වෙනසින්ද මේ මට්ටමේ දැනුම මේක සාකච්ඡා සම්බන්ධ ගෙන්නන මම කැමති ඕනම දෙයක් ප්‍රසිද්ධ කතා කරන්න එලි සමාර්ථය ඒරි සමාර්ථය අහගෙනද අහගෙන මේ නැක් වා පටන් ගන්න ඉතින් අපි කතා කරමු බොහොම සාමාන්‍ය විදිහට සාලේක ඉඳගෙන ඉන්නවා කියලා හිතාගෙන කතා කරමු. එක්කෝ නිකන් පොල් රුප්පාවක ඉඳගෙන ඉන්නවා කියලා හිතාගෙන නිදහසේ කතා කරමු. ඔබ අදහස් දක්වන්න. එතකොට අපි ඒ අදහස් එක්ක සාකච්ඡා ඉස්සරහට ගෙනියමු. තත්ත්වේ නම් භයානකයි. ඉතාම භයානකයි. මහජනතාව අතරට මේ දැනුම රැගෙන යාම තමයි මේ මොහොතේ කළ යුතු එකම දේ. මිනිස්සු ඇඳගත්තොත් නම් ඉවරම තමයි. දැනටමත් මේ විනාශයේ පාමුල අපි ඉන්නේ. කොටින්ම මේගොල්ලෝ අන්දන ප්‍රමාණය උත්තර දිගට අපි හිතාගන්න බැරි තත්ත්වයක් තියෙනවා. කියන්නේ අපි අඳිනා කියලාත් අපි දන්නේ නැත්තත් තත්ත්වයක තමයි අපි අලිස්මාත්‍ය තාක්ෂණික ගැටලුවද තාක්ෂණික කතාරන්න වෙනවා. මේ මම පේදීෂ ඔව් ඔබ වහිනවා ඔබ වහිනවා අයිබෝන් අයිබෝන් සමහරවිට සමටම අයිබෝන් මෙහෙමයි මහත්මයා මම පෞද්ගලිකව ඔබතුමා කියන කාරණාත් එක්ක දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ඉඳලා ෆලෝ කරලා ඒ කියන්නේ පිට ඒ ගැන යම් දැනුමක් සහ විචාරයක් සහිතයි නමුත් මට තියෙන ගැටලුව ඔය සේරම මේ වෙනකොට මේ ක්‍රියාත්මක වෙමින් තියෙන පසුබිමක් ඇතුලේ දැනුවත් වීම වැදගත් වගේම ඒ දැනුවත් වීමෙන් පස්සේ දැන් මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් මම දැන් හරි දැන් මේ සාකච්ඡාවෙන් පස්සේ අපි මොකද කරන්නේ මෙන්න මෙතනනේ වැදගත් වෙන්නේ මේ සාකච්ඡාව හරහා විගන්න දැනුම දැන් මගේ දැනුම සහ අනිත්‍යගේ දැනුම වෙනස් වුණාට ඔදුවේ අපි මේ සාකච්ඡාවෙන් පස්සේ අපි කොතනටද යන්නේ කියන එක ඉතින් මේක තමයි වැදගත් වෙන්නේ මොකද දැන් අපි දැක්කා සෝපයක් හරහා දේවල් සිද්ධ වෙනවා ඒ දේවල් සියල්ලම නීත්‍යානුකූලව නමුත් ඒ පාර්ලිමේන්තු ඇතුලේ අනපනත් සම්මත කරගත්ත දේවල් ගෝඨාභය ඇවිල්ලා ඒවා දින නියමයක් නැතුව අසංකල්ල නැවත යාවත් කාලින්න කරපු දේ ටික ඊට පස්සේ දැන් MCC 2009න් පස්සේ ආවා මොකද අපි හැමෝම හිතන් හිටියා මහින්ද දිනුවේ අපේ වාසනාවට කියලා යුද්ධ දිනුවේ නමුත් ඒ යුද්ධ දින ඉවර කරේ නැත්නම් MCC එළියට එන්නේ නැහැ කියන එක ගැන අපි දැනුවත් මේ වෙනකොට ඉතින් මේ පසුබිම ඇතුලේ අපි කොහොමද මේ අභියෝගයට මුහුණ දෙන පෞර එහෙම නැත්නම් මේ බල කඳුර රෙහිව යන ව්‍යාපෘතියට අපි කොහොමද සම්බන්ධ වෙන්නේ ඔබේ කතාවේ කරුණු කීපයක් පොඩ්ඩක් නිවැරදි කරන්න ඕන දැන් ඇක්සා අත්සන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ නෙවෙයි කාල සීමාවක් නැතුව ඒ කියන්නේ මේ ගිවිසුම 2007 දී අත්සන් කරන්නේ වකට ඇමරිකානු තානාපතිවරයා රොබර්ටෝ බ්ලේක් සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා හැටියට ගෝඨාභය රාජපක්ෂ
එය වසර 10කට අදාළ සීමා සහිත ගිවිසුමක්. ඒ තමයි ආරම්භය. නමුත් එය එදා යුද්ධයට අදාළව ගහපු ගිවිසුමක්. 2017 තමයි අලුත් ගිවිසුම හදන්නේ දින කාල වකවානුවක් නොමැතිව. එතකොට දැන් 2007 ගෝට අත්සන් කරපු ගිවිසුම සහ මේ ඇක්ස ගැන කියන්නේ 2017 ගහපු ගිවිසුම අතර සම්බන්ධයක් නැහැ. මේ ගිවිසුම ගහන්නේ ඊනියා යහපාලන කාලේ. මේක හරි වෙන් කරගන්න ඕන අපි. දැන් අනුර කුමාර දිසානායක කරපු වැඩේ ඔය 2019 ජනාධිපතිවරණයේදී මිනිසුන්ට ගිහිල්ලා කිව්වා දැන් ඇත්තටම ඒක නවත්තන්න ඕන මොහොතේ දැන් 2017 මේක නවත්තන්නේ නැතුව පාර්ලිමේන්තුව හිටපු ඔක්කොම එකතු වෙලා මේකට අනුමැතිය දීලා නිහඬව එළියේ ගිහිල්ලා කිව්වා ඔය ගැන කතා කරලා වැඩක් නැහැ ඕක ඒ කාලේ ගෝට අත්සන් කෙරුවේ ඒක දැන් මේ දීර්ඝ කෙරුව විතරයි කියලා බොරු කිව්වා අනුර තමයි කිව්වේ බොරුව එළියට ගිහිල්ලා ඒ කියන්නේ ඒවත් ඒ තරම් සියුම් මේ තත්ත්වය ඊළඟට සෝෆා කියන ගිවිසුම අත්සන් කළා නෑ තාම. එය පෙන්ඩින් තියෙන්නේ අත්සන් කළා නෑ. මහ ජනතාව නිහඬව බලාගෙන හිටියොත් ඒ ගිවිසුමේ අන්තිම වාක්‍යයට තියෙන්නේ මේ ගිවිසුම විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ලද බව දැන්නුවොත් ක්‍රියාත්මක වෙනවා කියලා. එහෙම ගිවිසුම් ගහන්න බෑනේ. එහෙම බලහත්කාරයෙන් අත්සන් කරන වාක්‍යකුත් තියෙනවා. තවම එය පෙන්ඩින්. තාම ක්‍රියාත්මක තලයේ නෑ. මහ ජනතාව සහ මේ රටේ නීති ආධිපත්‍ය ඊට එරෙහි වෙන තැනේ අක්‍රිය වෙනවා. තාම එහෙම ක්‍රියාත්මක තලයක නෑ. MCC කියන්නේ Millennium Challenge Corporation මේ ඉඩම් කොල්ලය දැනට ඉඩම් මණිමින් තියෙනවා. ඔප්පු අයින් කරලා ඉඩම් අංකයක් දෙනවා ලෑන්ඩ් ටයිටල් එකක්. 2000 ඒ කියන්නේ 2008ත් කලින් මේ වැඩේ පටන් ගත්තේ 1997 දී චන්ද්‍රිකා. එවකට හිටපු ජනාධිපතිවරේ චෞර රැජින බිම්සවිය තමයි ඒකේ නම. ඔප්පුව වීසි කරලා ලෑන්ඩ් ටයිටල් එකක් දෙනවා. එතකොට දැන් මේ වෙනකොට වෙලා තියෙන්නේ කියන්නේ ඉඩම් බැංකුව හදලා තියෙනවා. දැන් ඉඩම් කොල්ල කන්න බැංකුවක් එපැ. නිත්‍යානුකූලවනේ වැඩේ කරන්නේ. ලෑන්ඩ් බැංක එක හදලා තියෙනවා. යහපාලනේ පටන් ගත්ත ගෝට ඉවර කරා. ගෝට තමයි ලොන්ච් කරේ පටන් ගත්ත යහපාලනේ. ඊළඟට දැන් ඉඩම් මේ වෙද්දි මනිනවා. මින්දුරු දෙපාර්තමේන්තුව සහ ඇමරිකාවේ ට්‍රිම්බල් කියන තාක්ෂණය පාවිච්චි කරන සමාගමත් එක්ක එකතු වෙලා ඉඩම් මනිනවා දැන්. එතකොට මේ ඉඩම් මනින වැඩේ වෙමින් තියෙනවා මේ මොහොතේ මේ දැනුත්. එතකොට ඔය විවිධ ව්‍යාපෘති ගේන්නෙම ඒකට අදාළව තමයි. ගෝඨාභය රාජපක්ෂ ගෙනාපු ගම සමග පිළිසඳර. ඒතර කැපිටල් මහරාජාගේ නිවුස් ෆස්ට් වාර්තා කරන ගම් මැද්ද ඉන්ටර්නැෂනල් අවර් සී කියලා ගේන ඔක්කොම කතන්දර මේ මහා කතාවට සම්බන්ධයි. මම කෙටියෙන් කියන්නේ දැන් ඒ ටික තමයි මට නිවැරදි කරගන්න ඕනකම තිබ්බේ. දැන් ඔබ අහන්නේ මොකද කරන්න ඕන කියලානේ. මගේ යෝජනාව තමයි ටිකක් ගැඹුරින් හිතන්න. අපි දන්නවා කියන මොහොතේම අපි ක්‍රියාත්මක වෙනවා. දැන් හැමෝම අහනවානේ දන්නවනම් මොකද්ද කරන්න කියලා. මම හොඳ උදාහරණයක් ඔබට කියන්නම්. දැන් මෙතන තියෙනවා ගිනි මැලයක්. එක්ක ගිනි දැල්ලක් තියෙනවා. මම අත මෙහෙම ලං කරනකොටම මට දැනෙනවා පිච්චෙනවා කියලා මාව. ඒ කියන්නේ මගේ ස්නායු පද්ධතිය වැඩ කරනවා. මගේ මොළේ වැඩ කරනවා. මම ටග්ගල අත ගන්නවා මෙහෙම. ඒ කියන්නේ මෙතන ගිනි දැල්ලකට මම අත මෙහෙම තියෙනවා කියන්නේ මට දැනෙන්නේ නැහැ කියන එක. එක්ක මම හිරි වැටිලා. එක්ක මම උම්මත්තකෙක්. නිකන් පිස්සෙක් වගේ. එක්ක මම කුඩු වගේ දෙයක් පාවිච්චි කරලා මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා මාව සම්පූර්ණයෙන්ම විකාර වෙලා ඉන්නේ. සාමාන්‍ය මනසක් තියෙන පුද්ගලයෙකුගේ අත මෙහෙම ගිනි දැල්ලකට ලං කරද්දි මෙහෙම වීසි වෙන පැත්තකට ඉබේම වෙනවා ඒක. නිින්දෙන් උනත් වෙයි බොහෝ විට. නිදාගෙන ඉන්න කෙනෙකුගේ කකුලට මොකක් හරි ගිනි දැල්ලක් ඇල්ලුවොත් එකපාර කකුල ගස්සයි මෙහෙම. දැනීම කියන්නේ එහෙම එකක්. දැන් මිනිස්සු මේ දන්නවා කියන්නේ බොරුවට. දැන් ඇහුවාම කියනවනේ දැන් මම දන්නවනේ ඕ ඔක්කොම කියන්නේ බොරු මිනිස්සු. ඇත්තටම දැනෙනවා නම් ඇපල් ගෙඩිය වස කියලා. අම්මා කෙනෙක් දන්නවා නම් ඇපල් කන්න දෙන්නේ නැහනේ. දැන් අම්මා ඇපල් ගෙඩි කප කප අම්මත් කන ගම ළමයටත් කවන ගමන්නේ කියන්නේ අනේ බලන්නකෝ මේ ඇපල් හරි විසයි කියලානේ හැමෝම කියන්නේ මොනවද ඉතින් කරන්නේ කරන්න දෙයක් නැහැ නේද ඉතින් කියලා කවනවා. අම්මා දන්නේ නැහැ. මම කියන්නේ ඊටාම දාර්ශනික තලයේ ගැඹුරු කතාවක්. මගේ යෝජනාව දැන් අපි සංවිධානය වෙන්න ඕන නැහැ. දැන් මෙහෙම වෙලා තියෙන්නේ අපිට අපි දන්නේ නැති නිසා. ඒ කියන්නේ ඔබ හිතන්න මේ ශිෂ්ට සම්පන්න රටක්නේ රාජ්‍යයක් තියෙනවා ආණ්ඩුවක් තියෙනවා මැතිවරණ පවත්වනවා කලට වේලාවට අවශ්‍ය සියලුම මාර්ගෝපදේශක තත්වයන් තියෙනවා මාර්ගෝපදේශ තියෙනවා පාර යන විදිය අමාත්‍යංශ වැඩ කරන්න ඕන විදිය දෙපාර්තමේන්තුව වැඩ කරන්න ඕන විදිය නඩු වහන විදිය සියල්ල තියෙනවා නමුත් අපි හිරිවැටිලා ඉන්නේ අපි මඤ්ඤං වෙලා අපි නිකන් අයාලේ යනවා අපි දන්නේ අපි මොනවද කරන්න කියලා ඒකනේ අම්මයි තාත්තයි ළමයට වසකවන්නේ ඔබ හිතන්නේ ඊට වැඩි හොඳ උදාහරණයක් ඕනද? ළමයා ඔඩොක් වි තියාගෙන වසකවනවානේ. ඇහුවම දන්නවනේ. ඇහුවොත් කියනවනේ අම්මා. තාත්තත් කියනවනේ. දැන් මේ අරගලියත් එක්ක රට විනාශ කරපු විදිය ඇත්තටම ඒ වැඩේට සම්බන්ධ වෙච්ච කවුරුවත් දන්නේ නැහැ. මගේ යෝජනාව මේ මම නම්මගයක් කිව්වනේ ඒ ප්‍රධානින් දන්නෙත් නැහැ. Tamanට වෙනදී.
දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දන්නේ මගේ වයස කීයද? මම යන දවස කවද්ද? දවස කොහමුණත් මට යන්න වෙනවනේ. මැරෙනවනේ මම. අපි හැමෝම මැරෙනවනේ. ඒතර මම මේ කරන වැඩේ හරිද? මම මැරුණොත් මේ රටට මොකද වෙන්නේ? මම මේ ගන්න පියවර හරිද? එතකොට මේ පියවර හරහා රට විනාශ වෙන්නේ නැද්ද? ඊළඟට බුදුදහමට ආවොත් පුනර්භවය ඇත්ත අපි පිළිගන්න අපට දැනෙනවයි. අඩුතරමේ ඒ ඇත්ත නම් කියලා හිතුවොත් රනිල් වික්‍රමසිංහ මම මේ බිඳිච්ච පොළවේ නේද උපදින්නේ ආයිත්. මම කොහෙද දුප්පත් පවුලක නැතිබරි පැත්තක අහිංසක අසරණ දරුවෙක් කියලා ඉපදුනොත් මට මොකද වෙන්නේ මේ භවයෙන් පස්සේ? මම මේ නිකන් කියන්නේ. එහෙම හිතන්න ගන්නවා තර්කානුකූලව දැනෙනවනම්. මම කියන්නේ දැනෙන්නේ නැහැ. දැන් මගේ යෝජනාවම මහා සමාජයට දැනුම ගිය ගමන් මේ වැඩේ කරන්න බෑ. ඔබ නිකන් හිතන්නකෝ, ජවීපේ සමාජික සමාජිකාවන්ට මේ ටික තේරෙනවා නම් අර නායකයාට බොරු කියන්න පුළුවන්ද? බොරු කියන්න බෑනේ. දැන් 2019 කතා අහන්න අන්තර්ජාලයේ තියෙන අනුර කුමාර දිසානායකගේ ඔය ඇක්සා ගිව්ස්ම ගැන බොරු කියනවා. අතේ පැලවෙන බොරු කියනවා. ඊළඟට MCC ගැන බොරු කියනවා. මොකද්ද කියන්නේ? අනුර කියනවා මේ ගිව්සුම සම්පූර්ණයෙන් වැරදි කියලා අපි කියන්නේ නැහැ. රට හරහා කොරිඩෝ හැදෙනවා අපිව කියන්නේ නැහැ. හොඳ ලක්ෂණක් තියෙනවා, නරක ලක්ෂණක් තියෙනවා. එහෙමනේ මිනිසුන්ට කිව්වේ. ඔහු කියනවා, කතා අහන්නකෝ, MCC කියන්නේ මේ රටම ගොදුරු කරගන්න ගිව්සුමක්. දැන් ඒ පහළ සමාජික සමාජිකයෝ JVP දැනගෙන හිටියා නම් මේ කතාව අනුරට බොරු කියන්න පුළුවන්ද? මම එක උදාහරණයක් දෙන්නේ. කියද්දිම අනුර වට කරගෙන ප්‍රශ්න කරනවානේ, මොනවද යකුම් බොමේ කියන්නේ, ඔබ දන්නේ නැද්ද මේ ඇක්සා කියන්නේ මොකද්ද කියලා, සෝෆා කියන්නේ මොකද්ද කියලා, MCC කියන්නේ මොකද්ද කියලා අහන්නේ දහනවනේ. ඒක පැත්තක්. දැන් පොහොට්ටුවේ අය බැසිල් මොනවද කරන්න කියලා දන්නවා නම් බැසිල් ප්‍රශ්න කරන ආරම්භය ඉඳලම චීනයට කොටු වෙන හැටි, රට චීන සල්ලි අරගෙන හොරකම් කරන හැටි. මං කියන්නේ මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු ඉන්නේ මඤ්ඤං වෙලා. එතකොට මේ අපි දන්නවා සංවිධානය වෙනවනේ මේ. දැන් එළිය වෙලා තියෙන්නේ දන්නවා කියලා හිතාගෙන එහෙම රඟපාලා සංවිධාන හදනවා. සංවිධානය පටන් ගත්ත තැනම කඩාවැටෙනවා. ඇයි බොරුනේ? ඒ කියන්නේ 25ක් එකතු වෙන රට හදන්න දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. අර මං කිව්වේ ගිනි දැල්ලට අත තියෙන කතන්දර. ඒක දන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඉතින් කොහොමද සංවිධානයක් හරියන්නේ? හරියන්නේ නැහැ. ඒ නිසා තමයි සියලු සංවිධාන කඩාවැටෙන්නේ. ඒ කියන්නේ එහෙම ඇත්ත උමනාවක් තියෙන මිනිස්සු එකතු වෙන්න එහෙම හේතුවක් නැහැ. දන්නේ නැහැනේ. එතකොට දැන් අපි කල යුත්තේ ඇත්තටම සිද්ධ වෙන දේ උකහා ගන්න එක, වටහා ගන්න එක. වටහා ගත්ත ගමන් අපි ක්‍රියාත්මක වෙනවා. මේ ජාතික පාසල් පද්ධතියට, නිදහස් අධ්‍යාපනයට වෙන්න යන විනාශය දන්නවා නම් අම්මලා තාත්තලා පාසල් වට කරලා ගුරුරුන්ට කියන වෘත්ති සමිති රිලා නැටුම් නවත්තපල්ලා. උදෙන්ම ඉස්කෝලේට වරෙල්ලා උඹලා උගන්නපල්ලා. අපි එන්නම් වත්ත සුද්ධ කරන්න. විදුහල්පතිවරයාට කියනවා, සර් පිස්සු නටන්න එපා, අපේ ළමයින්ට උගන්නන්න. කලාප කාර්යාලවලට ගිහිල්ලා කියන මේ සිලබස් විනාශ කරන එක නවත්තන්න කියලා බලධාරීන්ට කියන්න කියලා අම්මලා තාත්තලා කියනවා. ඔවුන් දන්නේ නැහැනේ. ඔවුන් දන්නේ නැහැ. ඉතින් මේ මහජනතාව නූගත් වෙන ප්‍රමාණයට, නොදන්නා ප්‍රමාණයට රට විනාශ කරන්න ලේසි. මේ තමයි වෙනදී. දැන් තව එක කෙටි උදාහරණයක් කියන්නම් ඔබට වටහා ගන්න. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඊයේ ගියානේ අනුරාධපුරයට ගිහිල්ලා බලන්නේ රූපවාහිනී channel වල මේ වැඩසටහන තියෙනවා. හාමුදුරු ළඟ තියාගෙන උන්වහන්සේලාට කතා කරනවා ජනාධිපතිවරයා. තවත් කීප දෙනෙක් හිටියා එක තැනකදී කියනවා, හොඳට අහගෙන ඉන්න, කියනවා මේ ගොවිතැන් කරන අයට අපි අවශ්‍ය පොහොර ලබා දෙනවා. මේ වැවිලි කර්මාන්ත කරන අයට තේ, රබර්, ඒ වැවිලි කර්මාන්ත වලට අවශ්‍ය ඔක්කොම පොහොර ලබා දෙනවා කිව්වහම මේ නායක හාමුදුරුවෝ මෙහෙම බොහොම සතුටින් ඔහොම hina වෙනවා. කියනවා මේ ඔබතුමාට මෙච්චර අධ්‍යක්ෂින් බහුල පුද්ගලෙක් හැටියට, මේ වචන පොඩ්ඩක් වෙනස් අදහස, මෙච්චර අධ්‍යක්ෂින් බහුල පුද්ගලෙක් හැටියට මේ රට ගොඩනගන්න ඔබතුමාට පුළුවන්, අපි ආශිර්වාද කරනවා කියලා ස්වාමීන් වහන්සේ කියනවා. දැන් මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන්නේ මේ වැවිලි කර්මාන්ත වලට පොහොර දෙනවා කියලා ග්ලයිෆොසෙට් ආපහු තහනම ඉවත් කරලා ගෙන්නන්න අනුමැති ලබා දුන්නා. දින කීපයකට කලින් මේ ගැසට් එක ගැහුවා, තාම හංගලා තියෙන්නේ. ග්ලයිෆොසෙට් කියන්නේ අපේ වකුගඩු මරා දාන පිළිකාකාරක පොහොර වර්ගයක්. එය කෘමිනාශක, වල්නාශක වලට පාවිච්චි කරනවා. ඔබ දන්නවා ඒ ගැන. එතකොට දැන් මේ ග්ලයිෆොසෙට් ගෙන්නපු එක ගැන තමයි, ගෙන්නන එක ගැන තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ හාමුදුරන්ට කියන්නේ. ග්ලයිෆොසෙට් ඇමරිකාවේ මොන්සෙන්ටෝ සමාගමේ. එතකොට ඇමරිකාව තමයි කියන්නේ උඹලා මේවා ගෙනියපල්ලා කියලා. අපිට විකුණනවා. මේ අපිට උදව් කරන්න දෙන්නේ නැහැ. අපිට කෙලවන්න අපිට එක එක විකුණනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ කතාව කියද්දී අර හාමුදුරුවෝ මේ කතාව දන්නව නම් කනට ගහනවනේ.
මං කියන්නේ පන්සලේදී කනට ගහලා කියනනේ පරයෝ දැනගනින් අපේ රටේ මිනිස්සු මරන්න දුබ හදන්නේ කියලා අහනවනේ හාමුදුරුව ආශිර්වාද කරනවා. ඒ කියන්නේ නොදන්නකම. ඉතින් මේකේ හාමුදුරන්ට පැහැදිලි කරන්න බෑ මලාට. මෙතන තමයි රට තියෙන්නේ. ග්ලයිෆොසෙට් කියන්නේ මොකද්ද කියලා හාමුදුරුව දන්නේ නෑනේ. කවුරු හරි කන්ට කළා කිව්වොත් එහෙම දැන් මම ගිහිල්ලා කිව්වා කියන්නකෝ හාමුදුරන්ට. එතකොට මම කියන කතාව අහගෙන ඉන්න. එතකොට වෙන කවුරු හරි ගිහිල්ලා කියනවා හාමුදුරු විශ්වාස කරන කෙනෙක් හාමුදුරනේ ඔයාලා කියනේ අහන්න එපා. ඔයාලා ඔය හදන්නේ ඔබ ඔබ වහන්සේව මේ නොමගියවල ජනාධිපතිතුමත් එක්ක මේ තරහ කරවන්න කිව්වම ඒක තමයි. හරි හරි මාත් යන අපි බලා ගන්නම් කියලා හාමුදුරු මට කියනවා. අපි නිකන් කියන්නේ මෙන්න මෙතන තමයි රටේ තත්ත්වය තියෙන්නේ. ඔබට අවස්ථාව මම ටිකක් වැඩි විස්තරයක් කියන්න කියා. කවුරු හරි අදහස් දක්වනවද? මුදුන්කොටු මාත්‍යා. ශාපයාගේ කතාවේ තව කොනක් තිබ්බා මේ අපි මොකද්ද කළ යුත්තේ කියලා. කොහොමත් අපිට තව විනාඩි 7-8 කාලයක් තියෙන්නේ. ඊළඟ ෂේන් එකට යන්න ඊළඟ කොටස වර්ක් කරනකම් කට්ටිය යන්න එපා. කොහොමද ඉච්චක දෙන්නම්. අරකට පොඩ්ඩක් බලන්නේ චම්මයාවා ඊළඟ මොකද්ද කරන්න ඕනේ කියලා. කරන්න ඕන ලසන්ත අපි ඉන්න තැන් වල ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකම මම කියන්නේ. ඒ කියන්නේ සංවිධාන හදන්න බෑ වැඩක් නැහැ. කිසි කෙනෙක් සංවිධානගත වෙන්න එපා වැඩක් නැහැ. අපි හිතුව මෙතන ඉන්නවා කියලා ජවීපේ සමාජිකයේ පක්ෂයේ ප්‍රශ්න කරන්න වේගෙන් ගිහිල්ලා. කට්ටියම එකතු වෙලා මේක මේ දවස්වල් දෙකක් හරි මහන්සි වෙලා මොනවද මේ වෙන්නේ මොනවද මේ කරන්නේ නායකයෝ කියලා මේ පක්ෂය ඇතුලේ විශාල සංවාදයක් ගොඩනගන්න. පන්සල්වල ඉන්න ස්වාමින් වහන්සේලා ගම එකතු කරන්න. සංවිධාන ඕනේ නැහැ නේ පන්සල කියන සංවිධානයක්. හාමුදුරු ගන්ටාරය ගහලා මුළු ගමේම වැඩිහිටි ඔක්කොම ගෙන්නුවා මෙන්න රටට වෙන්න යන දේ කියලා මිනිස්සු ටික සාකච්ඡා කරන්න. මේ විදිහට ගම පිපිදුනොත් ඒ කියන්නේ පක්ෂය ඇතුලේ මේ සංවාදයේ ගොඩනැගුණොත් ගමේ ඉන්න ඒජාප අය ඔවුන් ගිල රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රශ්න කරන්න ඕනි. බැයින අඩුතරමේ තමන්ගේ ප්‍රාදේශීය දේශපාලනඥයා මොනවද මේ කරන්නේ කියලා. මොකද්ද මේ කරන්නේ යන්නේ? දැන් මේ ත්‍රස්තවාදී වැළැක්මේ පනත දැන් හිතන්නකෝ පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ඖෂධ මේ රටේ ගෑස් ප්‍රශ්නය බඩුමිල වැඩිවීමයි විවස්ථාවේ සම්බන්ධයක් තියෙනවද? එතකොට ත්‍රස්තවාදී වැළැක්මේ පනත සම්බන්ධයක් තියෙනවද? දැන් මේ ඇයි තකහණියක් මේ ත්‍රස්තවාදී වැළැක්මේ පනත අහෝසි කරන්නේ? ඇයි මේ දෙමළ තහනම් කරපු සංවිධානයක් ආපහු නිදහස් කරන්නේ? මොකද සම්බන්ධය? එතකොට මම කියන්නේ මේ මේව ගැන වහම් ප්‍රශ්න කරන්න ඕනි කියලා. සංවිධානගත වෙලා ඉන්නේ අපි කොහොමත් ඉන්න ඉන්න තැන්වල වැඩ පටන් ගන්න ඕන. ඔබේ අදහස් කවුරු හරි කතා කරනවද? වෙලාව ඉවර වුණාද? නෑ තව වෙලා තව විනාඩි 5ක් විතර තියෙනවා. කල යුත්තේ ඒයි ඉන්න ඉන්න තැන්වල ක්‍රියාත්මක වෙන්න ඕනි වේගෙන්. මට ඇහෙන්නේ නෑ කවුරු හරි කතා කරනවා නේද? ඔව් ඇහෙනවා. මේ ඇහෙන්නේ හැබැයි මොකක්ද කිව්වේ? අන්සල් තාරි මොනවාරි කමයකට මිනිසුන් දරුවත් කලගේ තමයි ඉතාලම වැදගත් වෙන නැත්නම් ඔය පොල් අනිවාර්යෙන් ඒක එක්කෙනා දෙන්න කියනේ වර මිනිසුන් ලැබෙනවා. අනිවාර්යෙන් අනිවාර්යෙන් මේක මිනිසුන් දරුවත් කලගේ තමයි ප්‍රධානම අවිය වෙන්නේ. නැත්නම් අපි නිකන් මේ මේක ඇතුලේ කතා කරගත්තら වැඩක් නැහැ. හරියටම අපි දන්නවා. ඒකට සාමාන්‍ය ජනතාව දන්නේ මිනිස්සු අතරට මේ දැනුම ගෙනියනෝනේ. අපිට තියෙන විශාලම ප්‍රශ්නේ මේ මොහොතට අදාළ විවස්ථා වෙනස් කරන්න හදන්නේ. ඒ කියන්නේ ගෙයි වහල ගලවන්න හදන්නේ. අංක 1 විවස්ථාවට අත තියන්න එපා. 2 නීති අනපනත් මේ වෙලාවේ සංශෝධනය කරන්න යන්න එපා. 3 ඉඩම් කොල්ලේ වහම නවත්තන්න ඕනි. ඊළඟට ජල කොල්ලය. අනෙක් ඒවා පස්සේ බේරගත්ත හැකි. මේ ප්‍රධාන වශයෙන් තියෙන කාරණා ටික අපිට. ඒ කියන්නේ අපි අප අභියස මේ මොහොතේ තියෙන ප්‍රශ්න ටික. ජල කොල්ලයත් වේගින් සිද්ධ වෙනවා. ඉතින් අපි කොහොම හරි මොකක් හරි කරලා මේ ප්‍රධාන සටන් පාට ටික මේ මහජනතාවට මුදා හරින්න ඕන. ඉඩම් වලට අත තියන්න එපා කියන එක. දැන් මේ මොද ක්‍රියාත්මකයිනේ. අපිට අපේ වාසභූමි අහිමි වෙලා ගියොත් අපි කොහෙද යන්නේ? කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ නේ. ඒතර ඉඩම් කොල්ලේට මේ විවස්ථා වෙනස් කරන එක සම්බන්ධයි. ජල කොල්ලේ කෙලින්ම සම්බන්ධයි. සම්පත් කොල්ලේ ඔක්කොම එකිනෙක සම්බන්ධ වෙලා අනිත් කතා පස්සේ බේරගත්ත හැකි. වහාම මේ ඉඩම් කොල්ලේට අදාළ මේ මැදිහත් වීම කරන්න ඕනි අපි. ගම් මට්ටමේ මේ දැනුම සම්පාදනය වෙන්න ඕනි. සහ විශේෂයෙන්ම අනාගත પરම්පරාව අවුරුදු 15-18 අතර තාරුන්නේ බලගන්නවන්න ඕනි. භද්‍ර යවුවනේ. හේතුව 2050 තමයි ඉලක්කය. 2050 වෙනකොට අපි ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්.
දෙදහස් පනහය තමයි ඔවුන් මේ යෝජිත සිසිය මේ සිතියම සකස් කරන්නේ. ඔබේ සිතියම් දැකලති මං වරින්වර පෙන්නවා මෙන්න මේ සිතියම තමයි මේ දැන් අනාගතයේදී ඔවුන් නිර්මාණය කරන සිතියම ශ්‍රී ලංකාව. මේ සියල්ල තීරණය කරලා තියෙන සැලසුම් සහගතව සියල්ල ක්‍රියාත්මක වෙනවා. අපි කොහොමද මැදිහත් වෙන්නේ? අපේ ඉඩම් අපිට නැති වෙන්න යන්නේ. එතකොට මේ සඳහා කළ හැකි කුමක්ද? පොඩියුන් අනිවාර්යයෙන්ම බලගන්නවන්න ඕනේ දැනුමේ. ඔබලගේ ඉඩම් ටිකට කෙලවෙන්න යන්නේ කියන භයානක චිත්‍රය ඔළුවට දීලා හෙමින් හෙමින් ක්‍රියාත්මක වෙන සලස්සන්න ඕනේ. දැන් මිනින්දුරු දෙපාර්තමේන්තුව මේ වැඩේට සම්බන්ධයිනේ. දැන් මෙතන ඇති සමහර විට තමන්ගේ පවුල්වල අය මිනින්දුරු දෙපාර්තමේන්තුවේ ඉන්න. මිනින්දුරු දෙපාර්තමේන්තුවේ ඇතුලේ දැවැන්ත සංවාදයක් ගොඩනැගුණා නම් මේ වැඩේ නවත්තන්න තිබුණා. ඉඩම් අනින්නේ පෙ මොනව කරන්නත් සම්පූර්ණ මේ වැඩේ නවත්තන්න පුළුවන් මූලික බලය තියෙන්නේ මිනින්දුරු දෙපාර්තමේන්තුවට. මම ඔවුන් සමග සාකච්ඡාවට දෙකක් කරලා තියෙනවා. ඊට පස්සේ දුරකථනයකටවත් එන්නේ නැහැ. ඔවුන්ව මිලදී අරගෙන නායකයෝ. ඉතින් අඩුතරෙන් පවුල් මට්ටමින්වත් මාමේ මේ වැඩේ කරන්න එපා කියලා පොඩි එකෙක් කියනවනම් අයියේ මේ වැඩේට යන්න එපා. අනේ තාත්තේ මොකද්ද මේ තාත්තා කරන්නේ කියන සංවාදී පවුල ඇති වුණොත් මිනින්දුරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අන්න ඒ වගේ වැඩක් කරනවා නම් ඒව තමයි කරන්න පුළුවන්. අදහස් මට පේන්නේ හැමෝටම එපා වෙලා වගේ සංවාදී මම්මනේ කතා කරන්නේ. එමත් ඒක නෑ මේක සමාජයේ ගිනියන ක්‍රමයක් තමයි. දැන් කතා කරන වැඩක් නෑ. මම ඉස්සර කිව්වේ ඒක තමයි. සමාජයේ ගිනියන ක්‍රමයක් නෝලන්නේ මේක. සාමාන්‍ය මිනිස්සු දන්නේ නෑනේ. දැන් මම එක සැරයක් අහගෙන අර මේ සිත ජනනායක මහත්තයා ටියුෂන් ක්ලාස් එක ඔය MCC ගැන ලොකු විස්තරයක් කෙරුවා. ඔය මහත්තයා පෙන්නපු රූප රටානත් මේ ඒ වගේ එකක් ඇඳලා මේ නිකම් බෝඩ් එකේ තිස්ස ජනනායක පොඩ්ඩක් ඉන්න. මේ වෙලාවේ යන්න කලින් කියන්න විනාඩි දෙකක්ද තියෙනව? කවුද ලසන්ත? ඔව් විනාඩි දෙකයි. ඔව් චාල්. අපි ඊළඟ වටේදී ගැන තවත් ඔබට කතා කරන්න දෙන්නම්. මම නැත්තම් මේ සෙෂන් එකේදී මේක කියන්නම ඕන. තිස්ස ජනනායක කියන්නේ තක්කඩියෙක්. මම ප්‍රසිද්ධිය කියන්නේ මේ කතාව. මේ MCC කුමන්ත්‍රණය තොරම්බල් කරලා මේ ශිෂ්‍යෝ දිනාගත්තහු. සහ රාජපක්ෂ කඳවුරේ මේ කැම්පේන් එක කරා. මම මේ වගකීමෙන් ඔබට කියන්නේ උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවොත් එක්ක ඉතාම කැත විදිහට මේ MCC කුමන්ත්‍රණය තොරම්බල් කරලා ගෝඨාව බලයට ගේන්න වැඩ කරලා ඒ වාසිය උපරිම අරගෙන ටියුෂන් පන්ති ලොකු කරගත්තා. තිස්ස ජනනායක කෙරුවේ ඒක. මම කරපු වැඩසටහන් කීපයක්ම තියෙනවා තිස්ස ගැන බලන්න. චාපා ඔන් ජියෝ පොලිටික්ස් තිස්ස ජනනායක කියලා. මම නමින් සිද්ධින් එක ඔහුට අභියෝග කරලා තියෙනවා. වර එක රාජපක්ෂලත් එක්ක ඊට පස්සේ දැන් JVP එකත් එක්ක මේ රටට විරුද්ධ කුමන්ත්‍රණය තමයි තිස්ස ජනනායක ඉන්නේ. අන්න ඒ නිසා තමයි මම ඔබට කියන්නේ එකපාරටම පේන දේ අල්ල ගන්න නම් අපට අඛණ්ඩ සංවාදයක් ඕන. මොනවද මේ යකා මේ කියන්නේ කියලා. ඒ කියන්නේ ඒකට තමයි අපිට මේ දැනුම සම්පාදනය කරගන්න ඕන. දැන් මේ තියෙන තත්ත්වය තුළ රසායනික පොහොර විකුණන එකට පුළුවන් ගමට ඇවිල්ලා කාබනික පොහොර ගැන කතා කරන්න. හෙලගොවි තැන ගැන කතා කරන්න. මිනිස්සු දන්නේ නැහනේ. මිනිස්සු තේරෙන්නේ නැහැ. ඒ අනුව අපි දැවැන්ත සංවාදයක මුවවිට ඉන්නේ. හරි, දැන් ඔබ කතා කරන්න ඊළඟ වෙලාව වෙනකම්. ඔව්, අපි ඊළඟ පටන් ගමු. තව විනාඩියක් වගේ තියෙන්නේ. හරි, මේ ඒ කතා කරපු මහත්මයාට කියන්න විතුරු ටික කියන්න කියලා මං මැද්දෙන් පැනලා කිව්වේ. නැත්තම් කවුරු හරි වැරදියට ගණී කියලා.